අයිබෝන් සුබ දාසන. ඉතින් අලුත් දවසක් නේද අපට. මොකද ඊයේ රාත්‍රිය අපි නිින්දට යනකොට හිතුවනේ අද දවසේ බොහෝ දේවල් වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. සහ අද දවසේ අපි සුබවාදීව ගත කරන්න ඕනේ කියලාත් ඔබ හිතුවා නේද? මොකද ඔබ නිවසෙන් බැහැරව නොගියාට ඔබට ගෙදර දොරේ වැඩ කටයුතු බොහොමයක් තියෙනවා. ඒත් එක්කම තමයි අද මේ මාසේ අප්‍රේල් මාසේ අන්තිම දවස. හෙටින් පටන් ගන්න අලුත් මාසේ බොහොම සෞභාග්‍යමත් ඒ වගේම තමයි බොහොම සපිරිමත් මාසයක් විදිහට තමයි අපි මේ මාසය හඳුන්වන්නේ. ඉතින් බොහොම අලංකාරයි පරිසරය බැලුවාම ගස්වල මල් පිපිලා පළ දරලා මේ දවස්වල පළතුරු එහෙම බොහොමයක් ඔබට කන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාලය අනුවත් පළතුරු බොහොම කන්නට ඕනේ කියලා කියනවානේ වෛද්‍යවරුන් නේද? ඉතින් ඒත් එක්කම තමයි මම කතා කරන්නට කැමති මේ හෙටින් ඇරමෙන්නා වූ සතිය වෙසක් සතිය බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් සතියට තමයි අපි එළඹෙන්නේ. හැබැයි ඔබට නිවසේ සිට වෙසක් සතිය සමරන්නට හැකියාව තියෙනවා. වෙසක් කූඩු හදන්නට පුළුවන්, නිවස අලංකාර කරන්නට පුළුවන්, පහන් දැල්වන්නට පුළුවන් සහ මෛත්‍රීන් කටයුතු කරන්නටත් ඔබට හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ නිවසේ ගෘහ මූලිකයා විදියට ඒ වගේම තමයි නිවසේ ගෘහණිය විදියට ඔබට තියෙන කාර්යයක් කරන්න. ඔබේ දරුවන් එකතු කරගෙන, වැඩිහිටියන් එකතු කරගෙන, වැඩිහිටි අම්මා තාත්තා එකතු කරගෙන බොහොම මෛත්‍රියෙන් බොහොම සිහියෙන් මේ කාලේ වැඩ කටයුතු කරන්නට කියලා ඔබට ආරාධනා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ එවකට දේශනා කළානේ අතීතය ගැන වැළපෙන්නට එපා. අතීතයේ සිදු වූ කාරණා ගැන පසුතැවිලිවෙමින් වැළපෙමින් කටයුතු කරන්නටත් එපා. අනාගතයේ බොහෝ සිහින මවාගෙන සිහින පොදිමැද ගන්නටත් එපා. මේ ගත වෙන කාලය, මේ කාලය ගැන බොහොම අවදියෙන් සිහියෙන් වැඩ කටයුතු කරන්න කියලා. ඉතින් අපි මේ ගැන කියන්නේ ඒ කාලේ ශාස්ත්‍රවරුන් මේ ගැන මේ සඳහා මේ කියමන් කියමින් දේශනා කරපු නිසා මිනිසාට බොහොම ධනාත්මකව හිතන්න, ධනාත්මකව ජීවත් වෙන්න, දුක බැහැර කරන්න, දුකෙන් අපි සතුටක් අපේ ජීවිතයට ලබා ගමු කියලා. ඉතින් මේ කාරණාවත් එක්ක තවත් කාරණාවක් ඔබට මතක් කරන්නට හිතනවා. මොකද වැවීමත් එක්තරා කලාවක් කියනවනේ. මේ දවස්වල රජයෙන් බොහෝ වෙලාවට ඔබව දිරිමත් කරනවා, පැලයක් සිටවන්න, ඔබේ ගෙවත්තේ ඔබට එදිනෙදා අවශ්‍ය එළවලු ටිකක් වගා කරගන්න, මිරිස් ටිකක් වගා කරගන්න. කොයිතරම් අපූර්වත්ව සුන්දරත්වයක් ඔබේ හදවතට ඇති වෙයිද මේ සියලු දේ තුලින්. එදින ආදරණීය හිතවතුනි, මේ සියලු කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්න ගමන් අදත් බ්‍රහස්පතින්දා පේමිලේ විශේෂාංග ගැන ඔබට මතක් කරන්නට හිතුණා. මොකද පළවෙනි විශේෂාංගය ගැන අපි කතා කරනකොට සුබ දවස. සුබ දවස ගැන කතා කරනකොට ජ්‍යොතිෂය සහ බුදුදහම ගැන අපි කතා කරන්නට හිතුණා. මොකද මේ ග්‍රහ තාරකා මේ ග්‍රහයන් නිසා තමයි මිනිසාගේ ජන්ම පත්‍රය සෑදෙන්නේ. ඉතින් ඒ නිසාම අපි හිතුවා මිනිසා සහ බුදුදහම මේ ග්‍රහචාරයන් ගැන කතා කරන්න සුබ දවස විශේෂාංගයේ. ඊළඟ විශේෂාංගයෙන් අපි නිරන්තරයෙන්ම පීම්මිල වැඩසටහනින් ඔබට ඔබව දිරිමත් කරනවා, නිරෝගීව බොහොම සෞඛ්‍ය සම්පන්නව ඔබේ නිවසේ සිටින සියලු සමාජිකයන් සිටින්නට ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි අවසාන පැය වෙන් කරනවා ඔබේ නිරෝගීත්වය, ඒ වගේම තමයි ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය වෙනුවෙන්. ඉතින් සුවර්ණ විශේෂාංගයෙන් තමයි ඒ ගැන කතා කරන්නේ. ඉතින් එහෙමනම් අවදියෙන් සිටින්න ඔබ 8 සිට 10 වෙනකම් පීම්මිලත් එක්ක රැඳෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් මේ ප්‍රවිෂ්ඨ අපේ මුල් විශේෂාංගය සුබ දවස. ඔව්, ඉතින් අපි සුබ දවස කතා කරනකොට උදෑසනින්ම ඔබේ දවස සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරානේ. හැබැයි ඔබ උප්පත්තිය ලැබනකොට මේ පරිසරයට ඔබ ඔබගේ මව කුසේ සිට එළිය දකිනකොට ඔබට මේ තියෙන ග්‍රහචාරය අනුව ගණිතමය පත්‍රයකින් ඔබට හඳහනක් කියලා පත්‍රයක් ලබා දෙනවා. ඉතින් ඒ හා සම්බන්ධව කතා කරන්නට නම් අපේ රටේ ඉන්න ජ්‍යොතිර්වේදය සම්බන්ධයෙන් ප්‍රවීණයන් සහ දක්ෂයන් නමගිය අයවලුන් අවශ්‍ය වෙනවා. මොකද වැරදි සහ සත්‍ය දේ ඔබට ලබා දෙන්න. ඒ නිසාම අපි නිරන්තරයෙන්ම අපේ මැදිරියට මෙතුමාව කැඳවා ගන්නවා. අදත් අපි අමතක කරේ නැ මේ කාලයේදී මෙතුමාව අපේ මැදිරියට කැඳවා ගන්නට ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ ගෘහ වාස්තුවේදී ප්‍රවීණ රූපහානි මාධ්‍යවේදී ජගත් කුමාර මහතා. බොහොමත්ම ආදරයෙන් සුබෝදසන කයිබන් කියලා පිළිගන්නවා. ඉතින් ජගත් මහතා මං හිතන්නේ අපි කතා බහ ආරම්භ කරමු.
මිනිසාගේ උප්පත්තියේ සිට මොකද මිනිසා මෙලව බිහි වෙන්නේ මව කුසේ සිට ඒ බිහි වෙන මොහොත ඒ වේලාව අනුව තමයි අපේ හඳහන සහ අපේ අනාගතය අපේ ජීවිත කතන්දරය ඔබතුමන්ලාට කියන්නට හැකියාව තියෙන මොකද මම දන්නවා මේ බොහෝ මතයක් තියෙනවා කෙනෙකු මුණ නොගැසුනාට කෙනෙකු දැක්කේ නැති වුණාට ඔබතුමාලා වැනි මේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ට පුළුවන්කම තියෙනවා කෙනෙක්ගේ හඳහන මගින් මේ කෙනාගේ චරිත ලක්ෂණ මේ කෙනාගේ අනාගතය මේ කෙනාගේ රැකිරක්ෂාව ඒ වගේම ආයුෂ මේ සියල්ල පවසන්න. ඉතින් මම හිතන්නේ මුල් ආරම්භයක් විදිහට අපි ප්‍රවිෂ්ඨම කෙනෙකුගේ උපත්තිය ඉඳලා. ඔව්. මෙහෙමයි. ඇත්තටම ලංකා මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ ජීවිතයේ ආලෝකය කියන එක. ඉතින් ඇත්තටම ආලෝකයෙන් අඳුරට යන නෙමෙයි අපි බලන්න ඕනේ මේ ආලෝකයෙන් ආලෝකයට යන. එතකොට කෙනෙක් උපත්තිය ලබන්නේ තමන්ගේ සසර ගතිත් එක්ක ඉන්නේ. ඒ කියන්නේ ගති ආකර්ෂණය කියන එකක් තියෙනවා මේ විශ්වයේ. ඔව්. ඒ ගති ආකර්ෂණය තමන් කොච්චර ගතියක් හදාගෙන තියෙනවද කියන එක තමයි කේන්දරේ පෙන්වන්නේ. එතකොට උඩ ඉන්න ග්‍රහයෝ කියලා එහෙම ඒවා දේවත්වයට ආරූඪ කරලා තියෙන මේ පුරාණේ මිනිස්සුන්ව මේක බය කරලා මිනිස්සුන්ව මේක ඔළුවට කාවද්ද ගන්න ඕන නිසා තමයි මේක දේවත්වයට ආරූඪ කළේ. නමුත් ඇත්තම කියනවා නම් මේකේ දෙවිවරු එහෙම ග්‍රහ ග්‍රහයන්ට අධිපති දෙවිවරු වෙන සේනසුරු දෙයියෙක් අපේ පස්සේ එන ඒක කවුරුවක්වත් නෙමෙයි මේ කියන්නේ. මේවා බමුණු හදපු ඉන්දියාවේ බමුණන්ගේ ජෝසියේ ඍෂි ජෝසියේ හරියට නිවැරදිව මේ අර්ථ දැක්වුවොත් අපි කරපු ක්‍රියාව අපි කොයිතරම් ලෝකෙට අයහපත් දේ කරලා තියනවද සුභවාදී දේවල් කරලා තියනවා. එතකොට සුභවාදී දෙයක් කරපු නිසා තමයි මනස උසස් ලෙස ක්‍රියාත්මක කරපු නිසා තමයි මිනිස්යා වෙලා මේ ලෝකෙට ආවේ. එතකොට මේ තිරිසං අපාය වලට යන්නේ ද්වේෂය වෛරය නිතරම මේ ගතිය හදුවොත් එයා ඒ පැත්තට යනවා. එතකොට දෙන ගතිය හැමදිස්සෙම දෙන්න පුරුදුයි යා. දැනට පිනට ලැබියා. ඔව් එයා කැමතියි. දැන් අපි හිතමු කෙනෙක් ඇවිල්ලා මොකක් හරි ඉල්ලුවොත් ඔයාලාගෙ තියනවා නම් ඒ පරිභෝජනයට දේවල් ඔයාට ගන්නත් හැකියාව නැවත තියනවා නම් ඒ සියල්ල ඔයා දෙනව නෑ. ඔයා ඔක්කොම ගන්න. එතකොට ඒක කියන්නේ දෙන ගතිය පුරුදු කරලා තමයි දේවත්වයට යන. ඒක තමයි දේවාලය කියලා නම හැදුනේ දෙවියන්ට ආලය කරන තැන දේව ආලය දේවාලය. එතකොට ආලය කියනවා කියන්නේ අපි කෙනෙකුට දැන් අපි තු ලංක කාලට හරි ආලය කරනවා. ආලය ආලය පපුව දෙනවා. ඒකයි ආලය කරනවා කියන්නේ. ආලය ඒ කියන්නේ ආලය කරනවා. ඔව්. පපුවෙන් හදවත ඉන්න ආලය කරන් හිතේ නෙවෙන්නේ හදවතනේ. ඒක තමයි ආලය කියලා දෙන්නේ. ඒ ඔය සිංහල වචන හැදලා තින්නේ මේ විදිහට. එතකොට ග්‍රහයෝ කියන්නේ අපි ග්‍රහණය කරගත්ත දේවල්. ග්‍රහයෝ කියලා කවුරුත් උඩ නැහැ. දැන් මෙතන අපි නාලිකා ගත්තොත් රටේ නාලිකා 16ක් තියෙනවා. මේ නාලිකා 16 මෙතන තියෙනවා. මට අවශ්‍ය වුණොත් ඒව සියත ග්‍රහණය කරන්න. එහෙම නැත්නම් ජාතික රූපాయని ග්‍රහණය කරන්න මම ග්‍රාහකයා වෙන්න ඕන. ග්‍රාහකයා වුණොත් පතේක ටියුන් අප් කළොත් මට ඒක දකින්න පුළුවන්. එතකොට මමනේ ග්‍රහණය කරන්නේ. ඒ වගේ තමයි විශ්වයේ තියෙනවා channel 9ක්. මේ channel 9ට කියන්නේ නවග්‍රහය කියලා. රාහු කේතු ග්‍රහය නෙවෙයි. එතකොට ග්‍රහය හත් දෙනා ඉන්නේ. ඒ 9ට අපි කියනවා නවග්‍රහය කියලා. එතකොට ඒ channel 9ම මේ විශ්වයේ තියෙනවා. ඒ channel 9 විකාශනය කරන්නේ ශක්ති 9ක්. එතකොට බුදු කියන්නේ බුද්ධියට අධිපති ශක්තිය විකාශනය කරන ශක්තිය. ඒක බුදු. ප්‍රඥාවට අධිපති ශක්තිය විකාශනය කරන්නේ ගුරු. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ. ප්‍රඥාව වඩව ගන්න නම් ධර්මයට යොමු වෙන්න. ධර්ම පුස්තක බෙදන්න. සබ්බ දානං ධම්ම දානං දිනාති. ධර්මයේ වෙනුවෙන්ම මිනිසුන් ධර්මයට යොමු කරන්න. ඇත්ත දකින්න. පුලුවන් තරම් ධර්ම ශාලාවල් හාමුදුරන්ට උදව් කරන්න, පන්සල් හදන්න, තමන්ගේ පල්ලියට උදව් කරන්න, ධර්මයේ කරා මිනිස්සු යොමු කරන ගතිය හදනවට නම් ඒකට කියන්නේ ගුරු. ඒ ඔය දෙකටම විරුද්ධ. බුද්ධියටයි ප්‍රඥාවටයි අධිපති දෙකටම විරුද්ධ ගතිය තමයි රාහු. බෝඩකම් ගොංකම් තකතිරු වැඩ ඔය සල්ලාලකම් ඔක්කොම කරන්නේ රාහු. ඒ කියන්නේ මුද්ධිය හීන ගතියක් තියනවා නම් ඒකට කියනවා රාහු කියලා. ඒක තමයි රාහු කාලේ අත්තරින්නේ කියන්නේ. ප්‍රඥාවන්තයෙක්. ඊළඟට සිකුරු. සිකුරු කියන්නේ මේ ලෝකේ ලස්සනයි හරිම ලස්සනයි සුන්දරයි. ආද ලංකා මේකප් දාගෙන ලස්සනයි මේ ලිප්ස්ටික් ගාලා හෙයා බ්‍රවුස් දාලා ඔක්කොම ලස්සනට ඉන්නවා. ලෝකේ සුන්දරයි කියලා මවන ගතියක් තියෙනවා. මල් පිපෙනවා මේ හරිම ලස්සන ලෝකයක් කියලා මිනිස්සු මේ මාසේ එළඹෙන මේ මාසෙත් බොහොම සුන්දරයි මිනිස්සු ආකර්ෂණය වැළඳ ගන්නා වූ ගතිය. ඔව්. ඒ ගතියට කියන්නේ වීනස් සිකුරු. එතකොට මේ ලෝකේ මේ ලස්සන පවතින්නේ නැහැ. මේ ලස්සන තව ටිකකින් වැහැරිලා යනවා. බල ලස්සනට උදේට පිපිලා තිනවා. අවසර මේ පර වෙලා බිමට වැටෙනවා. මේ ලස්සන සුන්දර ජීවිතුව තව අවුරුදු
රන්දර ලස්සන දින යෝතියන් තව අවුරුදු 30 40කින් ආච්චිල බවට පත් වෙනවා. එතකොට වැහැරිලා විපර්ණාම් වෙලා තමාගේ වසඟේ මේ ලෝකෙ කිසි දෙයක් පවත්න්න බෑ. මේ ලෝකෙ සියලුම දේවල් වෙනසෙනවා. තමාගේ අභිමතය පරිදි පවත්න්න බෑ. අනිච්චයි. ඉච්ඡසේ කමිතසේ පවත්න්න බෑ. ඒක තමයි අනිච්චා සංඛාරා කියලා කිව්වේ. අපේ කැමැත්තට මේ ලෝකෙ කිසිම දෙයක් පවතින්නේ නැහැ. තොටින්ම තමාගේ කෙස් ගාක්වත් පවතින්නේ නැහැ. ඒ පවතින නැති ගතිය අපිට දුකට හේතු වෙනවා. ඒ කියන්නේ මේ දුක මත මේ ලෝකෙ පවතිනවා කියන හදන ගතිය ඒ කියන්නේ ඒක විපර්ණා වෙනකොට අපිට දුකයි. ඒක තමයි දුකයි කිව්වේ. එතකොට මේ ගතිය පෙන්නන්නේ ශනි. ඒක තමයි දුකට අධිපති කියන්නේ සෙනසුරට. ඒකයි සෙනසුරට මෙච්චර මිනිස්සු බය. දුක විඳින්න කැමති නැහැ. නමුත් අපි දුකේ තමයි ඉන්නේ. ඒක මිනිස්සු දන්නේ නැහැ. එතකොට මේ ශනි. එතකොට මේ ගති නමයක් මේ විශ්වයේ තියෙන්නේ. ඒ ගති නමය අපි උපාදානය කළේ කොහොමද? ග්‍රහණය කළේ කොහොමද? අල්ලගත්තේ කොහොමද කියන එක තමයි කේන්දරේ තියෙන්නේ. කලින් කරගත්තේ. जगत महात्म उदाहरण මේට හේතු කාරණා කුමක්ද මෙහෙමයි අතරම ඔය එකම වෙලාව එකම තප්පරේ උපදිනා ලෝකේ උන් තරම් ඉන්නවා දැන් කෙනෙක් හැබැයි දෙන්න දෙවිදිහක් ඔය ඉන්නකෝ දැන් අපි හිතමු ඇමරිකාවේ උපදුනා කියලා ඒක වෙලාව ඒ වෙලාව උපදුනත් ඒ වෙලේ වෙන ලග්නයක් යනවා මොකද එකම වෙලාව වුණාට එහෙට වෙන ලග්නයක් උදා වෙන්නේ ඒ උදාවත් එක වෙනස් වෙනවා නමුත් ලංකාවේ අපි ගමුකෝ එකම මොනවලද එකම තප්පරේ උපදුනා කියලා එකම තප්පරේට හරියටම නොඑන්න පුළුවන් වෙනසක් වෙනවාමයි ඌටි හරි නමුත් අපි කියනවා දෙන්නටම කෙනෙකුට කියනවා මෙයා රජ වෙනවා කියලා राजोगे मुखदेतु ඒ ගති ආකර්ෂණ සමාන නම් තමයි එකට එන්නේ. හොඳට මතක තියාගන්න මෙන්න මේක ලංකා. ඔයාගේ ගතියට අනිත් එක්කෙනා හිටියොත් තමයි ඔයාට එයාත් එක්ක යාළුකමක් ඇති වෙන්නේ. ආ. දැන් මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා මට විපතේදී පිහිට වෙච්ච මිත්‍රයෙක්. ආ. මේ ඒ වගේ මම මතක් කරන්න ඕනේ විපුල කියලා මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා ඒ වගේ ඔය ගති ආකර්ෂණ සමාන වෙනවා. එතකොට ඒ ගති ආකර්ෂණ සමාන වුණාම තමයි අපිට එයාත් එක්ක ජගත් මහත්මයා අපි පෙරේරා මහත්මයා සුබ උදෑසනක් ඔබට. ඔව් ඉතින් හතට නේද ඔව් පෙරවරු හතට ඉතින් අපිට නැවතත් මම අපේ මැදිරිය දුරකථන අංකය සඳහන් කරන්නම් 0115299299 ඔබට පුළුවන් සජීවීව අපේ මැදිරියට කතා කරලා ජගත් මහත්මයාත් එක්ක ඔබේ ජන්ම පත්‍රය ඔබට සුබදායක කටයුත්තක් කරන්නට තියනවාද ඔබේ කොහොමද ජීවිතයේ ඉදිරි කාලය ගැන මේ දේවල් කතා කරන්නට හැකියාව තියෙනවා ඒත් එක්කම තමයි මම ජගත් මහත්මයාගේ දුරකථන අංකයත් ඔබට සඳහන් කරන්නම් 0112 617 215
හින්දයි හතයි එකයි හතරයි 399යි 531 මේ දුරකථන අංක දෙකෙන් එකකට කතා කළා ඔබට පුළුවන් ජගත් මහත්මයාත් එක්කත් ඔබට තියෙනා වූ ගැටලු කාරණා මේ ඔබේ ජම්ම පත්‍රය අනුව විසඳා ගන්නට හැකියාව තියෙනවා ඉතින් ජගත් මහත්මයා පෙරේරා මහත්මයාට ඇත්තටම මේ පෙරේරා මහත්මයා ඔබ මේසලක් නේද ඔව් ඔව් ඔබතුමා මේසලක් නේද ඔව් ඔව් මේසලක් නේ ඔබතුමාට මෙහෙමයි ඇත්තටම මේ ඔබතුමා තරුණ මේ වයසට ගියා තරුණකම පෙනුම තියෙන කෙනෙක් असनीय पार्टी වතුර මිසර බොන්න මුත්‍රා මාරු ඒ වගේ දාලා හැදෙන ඉඩකඩ වැඩි පැහැදිලිද අනාගතය ගැන තමයි යන්නේ තාත්තා පියා මේ ජීවිතුන් අතර නැද්ද පියා ජීවිතුන් අතර නැද්ද පියා නෑ ජීවිතුන් අතර නෑ ඔව් පියා ජීවිතුන් අතර ඇති වෙන්න ඕන ඔබතුමා විදේශගත වෙලා හිටියද කාලයක් එහෙම නැත්නම් ගමෙන් පිට වුණාද නෑ නෑ විදේශගත වුණ නෑ ඇදුවා પાස්පෝට් ඇදුවා යන්න නම් ආ ඒක තමයි යන්න තීරණ හැකියාව තිබිලා තියෙනවා වෙන බාධාකුත් තිබිලා තියෙනවා ඉතින් ඔබතුමාට පොඩ්ඩක් මෙහෙමයි ඇත්තටම මේ සීකුරු මහ දසාව ලැබුණා 2022 හොඳද සීකුරු ලැබුවට අර තරුණ ජවය ආයි පොඩ්ඩක් එනවා ඉතින් ඒකට කලබල වෙන්න එපා සීකුරු ලැබෙන එක හොඳයි හැබැයි ඔබතුමා පොඩ්ඩක් තමන්ගේ ශරීර සෞඛ්‍ය පොඩ්ඩක් පරිස්සම් කරගන්න දැම්ම නෙමෙයි 2022 දී 22යි 2023යි අතර කාලය තුල පොඩ්ඩක් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම මේ ඔය මුත්‍රා අමාරු තුනටි අමාරු තනි සමාරු ඒ වගේ දේවල් එන්න ඉඩකඩ වැඩි එසේතත් මේ ඒ පැත්තෙන් පොඩ්ඩක් පරිසම් වෙන අනිත් එක තමයි මේ සීනි පරිභෝජනය අඩු කරන්න ප්‍රෙෂර් මේ මොනවාද කොලෙස්ටරෝල් චෙක් කරගන්න ඒ ටික තමයි කියන් තියෙන්නේ මොකද ඡන්දය ඉන්නේ අංශක 12 2022 23 කාලේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න එතකම් 22කට බය වෙන්න එපා ඔව් මම හිතන්නේ පෙරේරා මහත්තයාට හොඳ උත්තරයක් ලැබෙන ඔබේ ජම පත්‍රයන. ඉතින් එකම නැවතත් අපි ජගත් මහත්තයා අපේ මාතෘකාවට ගියොත් අපි බුදුදහම සහ අපේ ජම පත්‍රය කොයි විදිහටද කෙනෙක්ගේ ජ්‍යොතිෂය කොයි විදිහටද බලපාන්නේ කියන කාරණා තමයි අපේ මාතෘකාව. හැබැයි අපි කතා කරමින් හිටියේ දෙදෙනෙක් එකම නැකතකට එකම වෙලාවකට ඉපදුනොත් එහෙම දෙදෙනා දෙවිධයකට තමයි ජීවිත කතන්දරය ගෙනියන්නේ. ඉතින් මේකට බලපාන හේතු සාධක කුමක්ද සහ මම නැවතත් ඒකට තවත් දෙයක් එකතු කරමින් ජගත් මහත්මයාගෙන් අහන්න කැමති අපි කියන පෙර භවයේ අපි කරන කුසල් සහ අකුසල් අනුව තමයි මේ භවයේදී අපිට ඵල විපාක ලැබෙන්නේ කියලා. මේ කාරණාවත් සඳහන් කරමින්ම කතා කරමු. ඔව් ඇත්තටම මේක තමයි මම අර ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ ගති ආකර්ෂණයක් තියනවා කියලා. ඒ කුසලේ සහ අකුසලේ කියන්නේ හැකියාව සහ නොහැකියාව. එතකොට අපි හැකියාව හදා ගන්න හොඳ පැත්ත. ඒ කියන්නේ පාපග්‍රහය වැඩි ලෝකෙ පාපේට බර වැඩි. ඒක තමයි පාපග්‍රහෝ දුස්සු පිනං අකන්තං සබ්බ බුද්ධානුභාවේන විනාශවෙන්තු සංඝානුභාවේන විනාශවෙන්තු කියලා පිරිතර මේක ඇතුල් කළේ. එතකොට මේ පාපේට බර වුණාම පෞ සිතුවිලි තමයි මිනිස්සු අතර හිතේ ඇති වෙන්නේ. හැබැයි ඒ ගතිය හැදුවොත් තමයි තමන් හිතෙන් දෙන්නේ. තමන් නේද ඒ කරගන්නේ. ග්‍රහය මොනවා කරන්නද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා කෙනෙක්ගෙන් රාහු කියන්නේ රැවටිල්ල කියලා මං කියන්නේ. මේ විශ්වය රවටන ගතියක්, මෝඩ ගතියක්, අනුවන ගතියක්, නුවණ නැති ගතියක් තියනවනේ. ඒ ගතියට අපි කියනවා රාහු කියලා. ඔයා කෙනෙක්ගෙන් මුදල් ටිකක් ඉල්ල ගන්නවා ලක්ෂයක් දෙකක්. මම ඔයාට මේක දෙන්නම් මාසෙකින් කියලා. ඔයා ඉල්ලගෙන ඔයා නොදී හරින. අර මනුස්සයා එනවා හරෝල අරනවා. එනවා හරෝල අරනවා. ওই දින ඔයා මාස ගාණක් මේක කරනවා. ඔයා රැවට්ටුවා. ඔයා මේ මුදල අරගෙන රැවට්ටුවා. එතකොට රවටන ගතිය ඔයා උපාදාන කළා. උපාදාන පච්චය. පච්චය කියන්නේ පත්තියන් වෙනවා. ඔයාටද? ඔයාගේ භවයට. ඔයා කරපු ක්‍රියාව. එතකොට ඔයා මේක දැඩිව ග්‍රහණය කරගත් එකක් නිසා රාහුගේ ගතිය තව කෙනෙක් රවට්ටපු ගතිය ඔයා මරස මරණසන්න අවසාන චිත්තේදී මේ කවුරුත් තව වරු 100ක් ඉන්නේ නැහැ. ජගත් මහත්මයා ඊට මත්මෙන් අපි නන්දනී මහත්මියත් එක්ක කතා කරමු මේ හොරණේ ඉඳන් තමයි නන්දනී මහත්මයා කතා කරන්නේ. නන්දනී මහත්මේ සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක් ගුවන්හි. මේ මගේ පුතාගේ හඳාන බලා ගන්න ඕනි. ඉදිරි අනාගතයයි විවාහයයි. ඔව්. පුතා උපන් දිනේ 1987 9 මාසේ 27 හවස 5:02ට. හවස 5:02ට. සුවතේ 9 මාසේ. කලුතර දිස්ත්‍රික්කේ. 9 මාසේ නේද? ඔව්. 9 මාසේ නැවතත් සඳහන් කරන්න නන්දනී මහත්මිය. 1987 සැප්තැම්බර් මාසේ
प्रश्न जम पत्र संबंधी जगत महत्व जगत महात्मा दुर्कथना दुर्कथना जगत महात्मा विदेश गर्वस्था विषम तत्वन मेक दिवट पावती මේ දරුවට බුද මහදසා 2025 වෙනකන් ගත කරන්නේ මේ දරුවා විදේශ රටකට යන්න ඕනේ ඒ වගේම සහ විවාහය ගැනත් විවාහයක් අනිවාර්යයෙන්ම විවාහය සම්බන්ධයෙන් කුඹ මීන මේසු විවාහය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අනිවාර්යයෙන්ම ගලපන්න ඕනේ මොකද හේතුව කලින් සම්බන්ධතාව තිබිලා මෙයාගේ කැඩලා තියෙනවා පැහැදිලිද එහෙම තිබුණාද ඔව් මම හිතන්නේ දුරකථනේ විසඳන ඔය අතර මේවා පැහැදිලි කරන් දුරකථනේ ඉන්න ඕන මේ මෙයාගේ කලින් ඒව ප්‍රයස් තිබිලා හරි නන්දිනී මහත්මිය पोड़ी काले असनी पुना वास्तुदोष जीवित बलपान अनिवार्यम अलुते තමගේ නැකතර හරියන්න හරියටම ඔක්කොම බල්ලා වර්ගපල්ලේ බල්ලා දිගපල්ලේ බල්ලා අයවැය බල්ලා ඉඩම බල්ලා හරියටම වාසු ගැන හරියටම බල්ලා ගේ හදා ගන්න බලන්න ඒ වගේම තමයි විවාහ කරන කොටත් හොඳට ගලපල කරන්න මේ දෙකම මෙයා పూర్වේ ජම්මෙන් ගෙනාපු දෙයක් ඒක තමයි මම හැම පියා ඉන්නවද කියලා මෙයාගේ කේන්දර හැටියට පියා ජීවිතු අතර ඉන්න විදිහක් නැහැ හරිද ඉතින් ওই ටික කරගන්න අනිවාර්යෙන් බය වෙන්න එපා ඉදිරි කාලේ හොඳයි දැන් සෙනසුරු ගමන් කරන ස්ථානය අනුව පෞගේ කාලේ මේ කරදර බාධක තිබිලා තිනවා ඒ රාශියක ඉපදිච්ච නිසා තමයි පියාට ඒක බලපෑවේ ඉතින් ඇත්තටම මේ ඉදිරි කාලේ හොඳයි ඉදිරි තව මාස තුනකින් විතර පස්සේ ගලපලම කරන්න මොකද හැබැයි දෙකක් වගේ කැඩලා තිනවා සම්බන්ධතා ගොඩක් කිට්ටුවෙන් තිබුණා ඒක විවාහයට බලපෑම අඩු වෙනවා ජගත් මහත්තයා දැන් මේ මේ මෙවැනි කෙනෙක්ට දැන් මේ අපේ එතුමා එතුමියගේ පුතාගේ ජන්මපත්‍රය අනුවනේ කතා කරේ දැන් මෙවැනි කෙනෙකුට විවාහයක් අසාර්ථක වෙන්න සම්බන්ධතාවයක් කැඩිලා බිඳිලා යන්න සාර්ථක විවාහයක් තාම නොකර ගන්නට සහ මේ ඔබ කිව නිවසක් තනනකටත් බොහොම සැලකිලිමත් වෙන්නට කියලා මෙවැනි කාරණාවලට අපි කියනවා සාමාන්‍යයෙන් බුදුදහමත් එක්ක අපි දැන් මේ අද මාතෘකාව යන නිසා බෝධි පූජා पटांगण එතකොට මෙයා රවටලවටලා මෙයා නොදී අත්හැරියා. එතකොට අර අර මිනිස්සයා ඔයාට බැන බැන යනවා. මගේ සල්ලි දුන්නේ නෑ කියලා. ඔයා දන්නවා මම අපි දන්නවා කරපු වැඩේ කරපු කෙනා දන්නවා මම මෙයාගේ ලක්ෂ ගාණක් කරන් දුන්නේ නෑ කියලා. මේක අවසාන චිත්තෙදී ඔළුවට එනවා.
තමන් වැඩියෙන්ම කරපු අකුසලයේ කුසලයේ තමයි ඇදලා එන්නේ කරපු වැඩියෙන්ම කරපු තියලා කරලා තියෙන දේවල්. ඒක තමයි ඇදලා එන්නේ. ඔබට උදාහරණයක් දෙන්නම්. ඊට පස්සේ නැවත මනුස්සාත්මය ලබන්නේ. ඔයා කවදා හරි කොහේ හරි ගිහිල්ලා නැවත භවයකදී මිනිස්සෙක් වෙලා එන්න බවම අවකෝසකෙන් ඔක්කන් තියලා එළියට එනකොට අර ඔයා අවසාන වශයෙන් චිත්ත පීඩාවට ලක් වෙච්ච ජන කර්ම වෙලා ඉන්න අර කරපු වැඩේ. මොකද්ද? ඔයා රැවටිලක ලක් කළා. එහෙනම් රාශි 12ම හරියටම රාහු ග්‍රහය පාප පීඩිත වෙලා ධනස්ථානයේ අධිපතියක් දුර්වල වෙලා තීර පිහිටීමකදී ඔයා ඉන්නකොටම මවකෝසෙන් ඔක්කන් තියෙනවා. අපි කේන්දරේ බල්ලා කියන. එතකොට තමයි කර්මයේ ගෙවලා අපි ළඟට එන්නේ. දැන් අවුරුදු 35 ක විතර පුද්ගලෙක් මගේ ළඟට ආවා. මම කේන්දරේ බල්ලා කිව්වා ඔයාගේ ඔයා ඔයා ලොකු කර්මයක් කරලා තියෙනවා. ඔයාගේ ලොකු ලක්ෂ ගාණක් නැති වෙනවා. සල්ලි නම් දෙන්න එපා කාටවත් කියලා. හරිද? දැන් මම මොකද්ද කිව්වේ? ඔව් මහත්තයා මම ලක්ෂ 10ක් රට යන්නේ කියලා සල්ලි දුන්නා. ලක්ෂ 10ක් නෑ, ජොබ් එකක් නෑ කියලා. දැන් කලින් කරපු එක. කලින් භවයේ මම කාව මං කිව්ව රවටල සල්ලි. දැන් කලින් කාව රැවට්ටුවා නම් ඒකට දැන් විපාකේ. එතකොට මේවා ග්‍රහයද කරගත්තේ. තමන් කරගත්තේ. ගාහයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ගාහේ මොනවා කරන්නද? තමා කරගත්ත ක්‍රියාවට තමන්ට විපාකනේ. ඉතින් ඒක තමයි කර්මයේ ඵල දෙනවා කියන්නේ. ඔව් දැන් ඔය විපාක සහ කර්මයේ ඵල දෙනවා කියලා කියවහම අපේ හිතවලින් සමහරක් වෙලාවට බය වෙයි. දැන් අනේ අපිට පෙර ආත්මේ කරපු කර්මයකටද මේ ආත්මේ මේ විදිහට ජීවිතය ගත කරන්නේ, මේ වගේ අසුභවාදී දේවල් ජීවිතේට වෙන්නේ කියලා. ඉතින් කොහොමද මේ දේවල් සුභවාදී කරගන්නේ, පිනට දහමට යොමු වෙන්නේ කියන කාරණාව අපි කතා බහ කරනවා. කෙනෙකුගේ අසුභ ඵල දෙනවා නම් තමන්ගේ ජම්මපත්‍ර ඒටනුව කොයි විදිහටද ඒ දේවල් සුභ කරගන්නේ සහ අපි ආගමික වතාවත්වල නියැලෙන්නේ කොයි ආකාරයෙන්ද? මොකද ඔබට හිතෙනවා නම් ඔබේ හඳහනට අනුව මේ අපල කාලයයි ගෙවිලා යන්නේ කියලා. එහෙම නැත්නම් සෙනසුරු හා රාහු මේවැනි ග්‍රහයන් ලැබලා තියෙන්නේ කියලා. ඒ අසුභවාදී සිතිවිලි සහ අසුභවාදී දේවල් සුභඵල කරගන්නට ආගමික වතාවත් කොයි විදිහටද කරගන්නට ඕනේ සහ ඒ සඳහා යොමු වෙන්නට ඕනේ කියන කාරණාව අපි කතා කරමු ජගත් මහත්මයා. कल्याण मित्र मट हम आलू जीते हम इतकोट मम आश्रय दिन एक श्रेष्ठाधिकार वैद्यवर मनु निलियो गाय गाय मम आदेश मित्र උසස් දැනීම් තියෙන පුජ්‍යලේ හරි මුණ ගැහෙන්නේ අපි පෙර කරලා තියෙන ගති ආකර්ෂණයත් එක්කනේ. දැන් අපි නිතරම පුරුදු වුණොත් එහෙම මත් කුඩු කුඩු දැන් කුඩු මත් කුඩු ගහනයි ඉන්න නෝන්තර. එතකොට ඒ ගති හැදුවොත් ඒ ගතියේ ගති හදන කෙනෙක් එක තමයි යා යාලු වෙන්නේ. ගති ආකර්ෂණයක් තියෙන්නේ. ඒක තමයි එක જાති ගුරුල එකට ගිල්ලා කියන්නේ. එතකොට අපේ කේන්දරක දසා අන්තර් දසා කියන්නේත් ඒකයි. ඒ දසාව කියන්නේ අපි අන්තර් දසා කියන්නේ කලින් කරපු එතකොට මේ සමනන්තරය හදන්නේ අපි මෙතන. මෙතන සමනන්තරය කියන්නේ අපි ජීවත් වෙන පරිසරය. ජීවත් වෙන පරිසරයේ යහපත් වෙනකොට අපි කලින් කරපු යා තියෙන විපාක සමනන්තරය වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි කියන දැන් ඉස්සර ලංකාව යවුවානේ මේ අපි කේන්දරයක මේ අපිට අසුභවාදීව තියනවා නම් අපි ඒක සුභ කරගන්නේ කොහොමද කියලා. ඉතින් දෙයියනේ පංචශීලයේ පළවෙනි ශික්ෂාපදේ මොකක්ද අද? පාණාති පාතා වේරමණි. එතකොට පරපණ නැසීම විතරන්නේ අනුගේ චරිත ඝාතනයත් පරපණ නැසීම හා සමානයි. ඒ කියන්නේ ඝාතනය කරන්න එපා කියන චරිත ඝාතනේ. එතකොට සතුන් ඝාතනේ. අපි පන්සිල් සමාදන් වෙනවා මේ රටේ බෞද්ධ රටක්. පැය 24ක් පන්සිල් සමාදන් වෙනවා, බණ ඇහෙනවා, මේ බෞද්ධ සතියයි කියනවා, වෙසක් සතියයි කියනවා, බුදුහාමුදුරේ ඉපදිච්ච වාසයයි කියනවා, ඊළඟ පොසොන් කියනවා, ඇසල කියනවා, ඔහොම කී කිය. ඉස්සෙල්ලාම කියන්නේ සත්තු මරන්න එපා කියන. දැන් මේ රටේ සත්තු කොච්චර ගවයෝ ඝාතනය කරනවද? උදේට සත්තුන්ගේ මර ලතෝණිය බෙල්ල කපනකොට සත්තු මර ලතෝණි දෙනවා. සත්තුන්ගේ විපාක ආටත් ඇහෙනවද? ඒක තමයි කියන්නේ සත්තු මරන්න එපා. මේ ගව ඝාතනය මේ රටෙන් තුරන් කරන්න. මේක නැති කරන්න අඩුතරමේ ගව ඝාතනයව. කුෂිකාර්මික රටක් කියලා අපි වම්පූර් ගෙවුවට වඩා නැහැ. ගවයා කියන්නේ පස්කෝ රස දෙන සතා. කුෂිකර්මයේ සතා. එතකොට ශාස්ත්‍රීයකත්වයේ සංකේතයේ ගවයා වෘෂභ. එතකොට මේ ගවයාව රැක ගන්න ඕනේ. මේ සත්තු මර ලතෝ දීලා බෙල්ල කපලා මරනකොට එක එක්කලාගේ බඩියේ තරක ගන්න අපි කොච්චර මේ
අපිට රටේ ඇති මේවා වෛරස් ලෝක වසංගත එනවා. ඉතින් මේවා විපාක වලට අපි ඉදිරිපත් විපාක අපි විපාකයි. එතකොට පොදුවේ ඔක්කොටම විපාක එනවා. දැන් එකමකුණෙක් කෑවයි කියලා අනිත් මකුණු මරන්නත් ඉන්නවා ගැඩන්. ඔව් අර සින්දුකුත් තියෙන්නේ නේ. හරිද? මකුණෙක් කාපහම ඇයි ඔක්කොම මකුණු එතකොට ඇයි මේ පොදුවේ එහෙම වෙන්නේ? පොදු වටේ. අපි තේනුවර මහත්මයත් එක්ක කතා කළා ඉමු ජගත් මහත්මයා. තේනුවර මහත්මයා අයිබෝන් සුබෝදසනක් ඔබට. අයිබෝන් සුබෝදසන. ඔව්. ඉතින් මගේ දුවගේ කේන්දරේ පොඩ්ඩක් අධ්‍යාපනය සම්බන්ධයෙන් බලා ගන්න අවශ්‍යයි. ඔව්. ඔබතුමියගේ දුවගේ කේන්දරේ 2004 ජූලි 22 වෙනිදා දවල් 12:00 යකට. ඔව්. උපස්ථානේ? ජූලිද? උපස්ථානේ කොළඹ. ඔව්. ජූලි මාසේ නේද? ජූලි ජූලි. ඔව්. ජූලි මාසේ. ඔව්. තේනවර මහත්මිය ඔබට වෙලාව ගියද? වෙලාව නැවතත් අපි සඳහන් කරමු තේනවර මහත්මිය. 12:08 නේද? රාත්‍රියේද? උදේ දවල් දවල්. ඔව්. දහවල්. ඔබතුමියට දැනගන්න ඕනේ කුමන කාරණාව සම්බන්ධයෙන්ද දරුවගේ කේන්දරය? දරුවගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තමයි. අහහ. දරුවගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තමයි දැනගන්න. කන්‍යාවක් නේද? නැහැ. කන්‍යාවක් නේද? තුලා ලග්නේ. තුලා ලග්නේ. ඉන්න බෑ. ආ පොඩ්ඩක් ඉන්නකෝ 2000 කීයද? ඔව් එදින අපිට පුළුවන් අපේ මැදිරියට කතා බහ කරලා ඔබේ ජ්‍යොතිෂය සම්බන්ධ විශේෂම ඔබේ හඳහනේ තියෙන සුභ අසුභ ගැන දැනගන්නට මේ වෙලාව 0115299299 කියන දුරකථන අංකයට සජීවීව අපිත් එක්ක කතා බහ කරන්න ජගත් මහත්මයාත් එක්ක කතා කරමින් ඔබේ ජම පත්‍රාණය ඔබට සුභ සහ අසුභ ඵල දෙන්නේ කොහොමද කියලා කතා කරන්නට හැකියාව තියෙනවා. ඒත් එක්කම තමයි මම ඔබට ජගත් මහත්මයාගේ දුරකථන අංකය සඳහන් කරන්නම් 0112617215. ඒ වගේම තවත් දුරකථන අංකයක් 0714439531. ඉතින් මේ දුරකථන අංක දෙකෙන් එකකට කතා කළ ජගත් මහත්මයාත් එක්ක පුළුවන් ඔබට ඔබේ ජන්ම පත්‍රය අනුව බොහෝ කරුණු කාරණා දැන කියා ගන්නට. ඔව් මෙහෙමයි තුලා ලග්නේ ඔබතුමිය අර ඉස්සෙල්ලා ජූනි මාසේ හැදුවා ලග්න වෙනස් වෙනවා. ඉතින් තුලා ලග්නේ මෙයා මේ දරුවාට ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්. රාජ්‍ය පරිපාලන සේවා රැකියාවල් වලට යන්න වගකීතු නිලතල දරන්න මහජන සේවයට මේ යොමු වෙන දරුවෙක් කවදා හරි පැහැදිලිද? තව තුල දුරකතනේ ඇඳී ඉන්නවද? ඔව් තේනවර මහත්මිය ඔබ දුරකතනේ ඇඳී සිටිනවා නේද? ඔව් මෙහෙමයි. ඊයාට අවශ්‍ය දේවල් කියා ගන්න විදියක් නැහැ. මොකද කාල සර්පයෝගේ ඉපදිලා තින්නේ. ඉතාලම සැලකිලිමත් වෙන උන විවාහය කරද්දි ඒ වගේම තමයි විදේශගත වෙන්නත් වාසනාව තියෙනවා. වාණිජ්‍ය අංශ හෝ මැත්ස් ඒ කියන්නේ වාණිජ්‍ය හෝ ගණිත ඒ වගේ අංශ වලින් ඉදිරියට යන්න හැකියාව තියෙනවා. මහජනයට සේවය කරන්න රාජ්‍ය අංශ වල රැකියාවක් ලබන්න ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳට ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙන ළමයි විවාහයකදී අනිවාර්යයෙන්ම ගලපලා ගන්නම වෙනවා. හා දැනගන්න පුළුවන් කාරණා තිබුණා යා ලයින් එකේ හිටියා නයිති. ජගත් මහත්මයා දැන් අපි කතා කරමින් හිටියේ කොහොමද කෙනෙක්ට අසුභවාදී ප්‍රතිඵල ලැබෙනවා නම් ජම්ම පත්‍රයෙන් ඒ සුභවාදී කරගන්න ආගමට දහමට ලැබි වෙන්නේ කියලා. අපි ඒ කාරණාව ඔව් ඉතින් ඇත්තටම මම ඒකනේ පංචශීල ප්‍රතිපදා ඉස්සෙල්ලම සත්වඝාතනය කරන්න බෑ කිව්වේ. ඔබට ඔබගේ සීලුම දේවල් කරගන්න ඔබට ලැබෙන වල පළවෙනිම දේ මොකද්ද? කේන්දරේ උපදින කොට. ආයිෂ. ඔබ ආයුෂ අල්පායුෂ නම් ඔබට මොන දේවල් තිබුණත් වැඩක් තියෙනවා. භුක්ති විඳින කාලය අඩුයි. මේ අවුරුදු 100යි උපරිම. උපරිම අද කාලේ 100ක් ඉන්නේ 80යි 70යි 60න් ඉවරයි. දැන් අද 50න් ඉවර වෙන වායසක් යන්නේ. එතකොට මේ ඊටාම කෙටි කාලෙකදී අපේ මිනිස්සු වැඩිනේ රැස් කරගන්නේ මොනවද? මේ ලෝකේ මගේ ලෝකයේ කියලා අල්ලගෙන අසුභ විපාක හදාගෙන ඊළඟට දුගතියට යන්න වාර හදා ගන්නවා. ඉතින් මිනිස්සෙක් කියලා එන්නේ ඒකම ඇති පින. තමන්ට මේ දුක් විපාක අනිත්‍යගේ ජීවිත දිහා බලලා තමන්ගේ ජීවිතය අසාර්ථකයි කියලා මයින් යන්න එපා. මොකද හේතුව කෙනෙක් විකලාංග නැත්තම් මන්දබුද්ධික නැත්තම් සුව කරන්න බැරි අපස්මාර වගේ ලෙඩක් නැත්තම් එයා වාසනාවන්තයි. මේ මිනිස් වේලා ඉපදලා තියෙන වාසනාව කින්දනේ. ඇයි අපි අවාසනාව වල කියන දේ හිත ලං කරගන්නේ? ඒ රාෂ්ට්‍ර කපල කියන්නේ ඒක මේ ලෝකේ ඉපදිච්ච හැම මිනිස්සෙකට වෙනවා. මොකද පෙර ආත්මවල පව් විපාක දෙන කාලේ. ඒක තමයි අන්තර්දසාව කියන්නේ. සමනන්තරී කියන්නේ කලින් කරපුවා. එතකොට අන්තර්දසාව කියන්නේ ඒකයි. එතකොට සමනන්තරී හදන්නේ අපි මෙතන. අන්තර්දසාව කියන්නේ කලින් කරපුවා. එතකොට අපි කරපුවේ විපාක ඇදලා එන දසාව තමයි අන්තර්දසාව කියන්නේ. දැන් කුජගේ දසාව ගමුකෝ. දැන් කුජ මාරුවක් තියෙනවා මේ මැයි 4. මැයි 4න් පස්සේ ලොකු වෙනස්කම් වෙයි. එතකොට
මේ කුජ මාරු වෙනකොට කුජ කියන්නේ ද්වේෂය ප්‍රචණ්ඩත්වය වෛරය එකිනෙක අභිභව යාම තරංගය එතකොට මේ මේ නොසන්සුන්කම ලේ ධාතුවට අධිපතිකම චණ්ඩිකම ඒ ඔක්කොටම අධිපතිත්වය තමයි කුජ එතකොට කුජ කෙනෙක්ගේ පීඩාවට පත් වුණොත් එයා ප්‍රචණ්ඩත්වය නිතරම අගය කරනවා ද්වේෂය අගය කරනවා එයා එයා නිතරම කේන්තියෙන් වැඩ කරනවා එතකොට මේක ඔයා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා පෙරාත්මෙත් ඔයා එතකොට අපි දන්නවා මෙයාට කුජගේ දසාව දැන් එනවා මෙයා මොකද්ද කරලා තියෙන්නේ කුජ පීඩාව වෙලා මේ හවල්තර ඉන්නකොට අපි දන්නවා මෙයාට අනිවාර්යයෙන්ම ලොකු ඇක්සිඩන්ට් එකක් ලේ ගන්න තුවාලයක් අනිවාර්යයෙන්ම මෙයාට සිද්ධ වෙන්නේ ඉදිරියේදී ඉඩ තියෙනවා මේක තමයි අන්තර් දසාව කියන්නේ එතකොට කුජගේ අන්තර් දසාව කෙනෙකුට අපි කියනවා මරණයට කැපුණු සතුන් නිදහස් කරන්න බෙල්ල කපලා මේ මරන්න ලඟලා ඉන්න සත්තු ඉන්නවා අද රටේ මරනවානේ පානාති පාතා කීයේ කියම සත්තු මරන ඔව් අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු සිසර මහත්මයාත් එක්ක කතා බහ කරලා සිසර මහත්මයා සුබ උදෑසනක් ආයුබෝවන් ඔබට उपन දොලයි 58 කියන්නේ දවල්ද නේ? කාටද ලිකුදුනේ? ඔව් ඔබේ වෙලාව දහවල්ද රාත්‍රීද? පෙරවරු 12:58ට. ආ පෙරවරු 12:58ට. කාසලකේ තමයි ඉපදලා තියෙන්නේ. පෙරවරු 12:58 96 නේ. ඔව්. 1996. ඒතර වෙලාව වෙනස් කරලා තිබුණ නෑ මං හිතන්නේ. වෙලාව වෙනස් කරලා තිබුණ නැද්ද සිසර මහත්මයා? නෑ 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 මේ අර මේ වෙලාවේ මේ තියෙන එකේ. පෙරවරු 12:58. ඒ කියන්නේ 15 වෙනිදාට එළිවෙන්නද 16ට එළිවෙන්නද? ඔව් සිසර මහත්මයා 15ට එළිවෙන්නද? 16ට එළිවෙන්නද? ආ 15 වෙනිදා. ආ 15 වෙනිදාට එළිවෙන්න. මොකද නැත්තම් වැඩේ වරදිනවා ඒකයි. ගොඩක් ඔය කේන්දර ආය වරද්ද ගන්න ඕන උතන. වෙලාව. ඔව් වෙලාව දෙනකොට හරියටම කරගන්න ඕනේ. කුඹලක් නේද? ඔව් කුඹලක් නේද? මාත්‍ය. හරි බලමු. දෙකේ තන්ද. ඔව් ඉතින් අපිට හැකියාව තියෙන දුරකථනයෙන් අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න. ඔයාලා බාල සහෝදරයෝ ඉන්නවද? බාල බාලයි නෑ නේද? හරි. මම අපගේ සජීවී දුරකථන අංකය ඔබට නැවත සඳහන් කරන්නම් 0115299999 කියන දුරකථන අංකයෙන් අපිට සජීවීව කතා කරන්න ඔබට ඔබේ ජන්ම පත්‍රය අනුව සුබඵල අසුබඵල බොහෝ දේවල් දැනගන්නට හැකියාව තියෙනවා මේ වෙලාවේ කතා බහ කළොත්. ඉතින් කොහොමද සිසු ඇත්තටම මේ දරුවගේ සෙනසුරු මේ ඡන්දයත් ඉන්නේ ඒක නිසා ඉස්සරහකට අවුරුදු 24ක් නේද වයස? ඔව් ඉතින් අතරේ ඔය ඇත්තටම මේ දරුවාට මෙහෙම දෙයක් තියෙනවා තුලා මේ දසාව ගත කරන දසාව අනු මේ දරුවාට ඇත්ත වශයෙන්ම ඉදිරි කාලය තුලදී තමන්ගේ කාරණා අපි සිසර මහත්තයාට පිළිතුරක් දෙමු ජගත් මහත්තයා ඔබට අවස්ථාවක් තියෙනවා ජගත් මහත්තයා ඉතින් ඇත්තටම මේ දරුවාට යහපත් කාලයක් ඉස්සරහට තියෙනවා බය වෙන්නට එපා හොඳ කාලයක් මොකද හේතුව මෙයාගේ පරිවර්තන යෝගයක් තියෙනවා බුදසහා සිකුරු අතර එතකොට මෙයා වාණිජ හෝ මැත්ස් ද ඉගෙන ගත්තේ නැත්නම් මොන හරි තාක්ෂණයේ පැත්තේ දෙයක් කරනවාද विशेष फ्लोराइड अडंगू दत्वाचे මෙයාට ගෙවල් දොරල් ලබන්න වාසනාව තියෙනවා IT පැත්තෙන් ඉදිරියට හොඳට යනවා බාල සහෝදරය නෑ නේද නෑ එතකොට නෑ නෑ හොඳ යහපත් හොඳ බලවත් මිත්‍රයෝ කීප දෙනෙක් ඇති ඉන්නවද ඉන්නවා ආ අන්න ඒක තමයි ඉතින් ඒක නිසා යාට මිත්‍ර යා හොඳ මිත්‍ර කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා තියෙන පෙර භවයේ ඒ නිසා යාට මිත්‍රයන්ගේ හොඳ සැලකිලි ගරු නම්බුනාව හොඳ තැනකට යන්න පුළුවන් හැකියාව තියෙනවා බය වෙන්නට බෑ ඉදිරි අනාගතේ යහපත් අවුරුදු සාමාන්‍යයෙන් මෙයා කේන්දරේ හැටියට දනු මකර පෞගේ කාලේ ප්‍රේම සම්බන්ධයක් එහෙම තිබිලා තියෙනවා. ඔව්. ඒක තිබිලා තියෙනවා. ඒ සමාජයට පළවෙනි එක වෙන එකක් නැහැ. කෙසේ වෙතත් අවුරුදු 28න් පස්සේ වගේ විවාහය තියෙනවා.
ඉතින් ජගත් මහත්මයා අපේ මාතෘකාවට නැවතත් යමු. අපි ප්‍රාණඝාතයේ මේ අකුසල් කර්මය අනුව කොයි විදිහටද අපිට ඵල විපාක ලැබෙන්නේ කියන කාරණාව තමයි කතා කරන්නේ. ඔව්. ඉතින් ඇත්තටම මර ලංකා මේක අරපො. මම නර්තන වලට මේ කෝල්ස් එනකොට මට අර මගේ අවධානය වෙනස් වෙනවා. එතකොට මට අර කියන්නේ දැන් ඇත්තටම ඇත්තටම ජගත් මහත්මයා මේ අපිට දුරකථන අංක මේ දුරකථන යෙන් අපිට ඇත්තටම ගොඩාක් අමතුම් ලබා දෙනවා අපේ හිතවතුන් මොකද ඔවුන්ට ඕනේ ඔබතුමාලා වැනි ප්‍රවීණයන් අපේ මැදිරියට ආපුවම ඔවුන්ගේ ජන්ම පත්‍රය ඔවුන්ගේ දරුවන්ගේ ජන්ම පත්‍රය අනුව ඔවුන්ට ලැබෙන සුභාසුබ කොයි විදිහටද කියලා දැනගන්න. ඒකට මම අර ඉස්සෙල්ලා කිව්වේ කුජගේ දසාවක් ලැබුවාම එතකොට කුජ කියන්නේ මං කියන්නේ ප්‍රචණ්ඩත්වය ද්වේෂය වෛරය මිනිසු කුලප්පු කරන ගතිය හදන ගතියක් ඒක. ඒ ගතියට කියන්නේ කුජ. කුජ කියලා දෙයියෙක් ඔයාන් පස්සේ මට එන්න ඔයාට කුජක් මට වෙන කුජෙක් නැහැ. හදපු ගතිය වෙන්නන්නේ. ඔයා කොච්චර ගතියක් ඒක අල්ලගෙන ඉන්නවද? එතකොට ඔයා ද්වේෂත්වය ප්‍රචණ්ඩත්වය අගය කරලා පීඩා කරලා සත්තු ඝාතනය කරලා පෙර භවයක තියනවා නම් කුජ පීඩා වෙනවා. අපි දන්නවා මෙයා මෙයාට මේ විපාකයේ එළඹ සිටියා විපාකයක් ඉදිරියට තියනවා කියලා. ඒක විපාකයි මේ හොයාගන්නේ. එබැවින් බේරෙන්න ක්‍රමය හොයන්නේ තමම කරපුවා තමම නිදාස් වෙන්න ඕනේ. අවමාවක්වත් කාටවත් බේරන්න බෑ. එතකොට බාහිර දේවල් බෙල්ලෙල්ලගෙන ඒව කරන්නත් බෑ. එතකොට මේක කරන්න ඕනේ අපි බැලුවා හරි. වාට කුජගේ සමානාන්තරය නම් මොකද්ද කුජගේ සමානාන්තරයද මොකද්ද වෙන්නේ? ඔයා පෙරභවයක සත්ව ඝාතනය කළා සතුගේ ලේ හොල්ලලා සතුට වෙලා තියෙනවා. එහෙනම් දැන් විපාක ලෑස්ති වෙන්න මොකද්ද? ඔයාට ඔයාගේ ලේ හෙල්ලෙන වැඩක් වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ලේ දන් දෙන්නට ඕනේ. නැතුව රතු කැට අතේ දාලා ඒව දාලා මේව පාෂාණ කැලි දාලා එහෙනම් මේ ලෝකේ මේ වෛරස වසංගත ඔක්කොම නැති කරන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ. බුදුහාමුදුරු කිව්ව දෙයක්. එතකොට තමා ක්‍රියාවෙන් ඒ දේ කරන්න ඕනේ. දැන් එතකොට අපි කරන්න ඕනේ ලේ දන් දෙන්න ඕනේ. සත්තු නිදහස් කරන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන මේක කාලයක් කරගෙන යන්න ඕනේ. එකපාරට මේක දසාව දැක්ක ගමන් බෑ. එතකොට සාමාන්‍ය කාලයක් සත්තුන් අබේ දාණය දෙනකොට ලේ දන් දෙනකොට ඒක වෙන්නේ නැහැ. දැන් මගේ යාළුවෙකුට එහෙම වෙලා හැමෝම කිව්වා මෙයාට තුවාල වෙනවා මැරෙනවා හරි මේ කියලා. මම කේන්දරේ බල්ලකුවා කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔයා ලේ කීවතාවක් දන් දුන්නා. 32 වතාවට ලේ දන් දීපු පුජ්‍යලේ. ලේ හීරීමක්වත් උන්නේ නැහැ. එතකොට කම් අවහොසි කම්ම කියන්නේ කේන්දරකින් 12ස් යන්නේ. ditta dhamme මේ දිනේ කර්ම මෙලෝ විපාක දෙන කර්ම දැනගන්න පුළුවන් නවවැන්නේ කෙනෙක්ගේ. එතකොට කේන්දරේක නවවැන්න සහ පස්වැන්න සහ ලග්නේ බලවත් නම් මේකට කියනවා ලග්න ත්‍රිකෝණය කියලා. පස්වැන්නේ කියන්නේ කෙනෙක්ගේ නන බලය කියන්නේ ඔයා කොච්චර බුද්ධිමත්ද කියලා. නම වෙන්නේ කියන්නේ ඔයා කොච්චර ගුණවත්ද කියලා. එතකොට කෙනෙක්ගේ කේන්දරයක අපි බලන්නේ මේ මිනිස්සයා ගුණවත් පුජ්‍යලේද්ද? ඒ වගේම නනවත් පුජ්‍යලේද්ද කියලා. එතකොට ඔයා කොච්චර බුද්ධිමත් වුණත් වැඩන්නේ නැහැ ලංකා. ඔයා මේ ගුණවත් පුජ්‍යලෙක් නොවේ නම්. ගුණවත් ඔයාගේ ගුණයක් නැත්තම් ගුණවත් පුජ්‍යලෙක් නොවේ නම් ඔයා කොච්චර බුද්ධිමතෙක් වුණත් වැඩන්නේ නැහැ. ඔයා කොච්චර ගුණවතෙක් වුණත් වැඩන්නේ නැහැ. ඔයා මෝඩෙක් නම්. ගුණ නැන බලෙන් යුතු පුතුමේ ඉතාගරු පිම්මද පුතුන් ලදුවා සියයක් ලදුවා නිසරු. එහෙනම් බුදු පියාණන් වහන්සේලා වඩාගෙන වඩාගෙන ආවේ මොකද්ද? විජ්ජා චරණ. විජ්ජා කියන්නේ විද්‍යා පාරමිතාව. නුවණ වැඩෙන පාරමිතාව. චරණ කියන්නේ ගුණ වැඩෙන පාරමිතාව. මේ දෙක තමයි කෙනෙක්ගේ වඩා ගන්න ඕන. ගුණ සහ නුවණ. මේ දෙක නැත්තම් එයා හිස් මිනිසෙක්. බාහිර දේවල් වල මිනිස්සු වයින් එපා. ගෙවල් දොරවල් තිබ්බට, යාන වාහන තිබ්බට හොඳට ඇඳට රූපය ලස්සන වුණාට ඒව වැඩක් නැහැ. ඒව ඔක්කොම විනාශ වෙලා යන දේවල්. කවදාහරි වාට ඒව අතහැරලා යන්න වෙනවා. මේ తాවකාලික ලෝකෙක ඉන්නේ කියලා දකින්නට ඕනේ. එතකොට ඒක උගන්වන්නේ සෙනසුරු. සෙනසුරු කෙනෙක්ගේ කේන්දරයක බලවත් නම් අපි දන්නවා මෙයා මේ ලෝකේ සත්‍ය දකින්න උත්සාහ කරන කෙනෙක් කියලා. සත්‍ය නොදකින තාක් කල් එයා මෝහයෙන් වැහිලා ඉන්නේ. එයා මෝහයට අහු වෙලා තියෙන්නේ. මෝහය කියන්නේ ద్వේෂය සහ ద్వේෂය සහ මේ ඒ මොහේ කියන්නේ කාසියක් නං ඒක කැඩපත තමයි මේ ද්වේෂය. හරිද? එතකොට මේ ද්වේෂයෙන් වායිද? එතකොට ඒ ගතිය හදන කෙනාට එයාට ඒවට මුණ දෙන්න වෙනවා. එතකොට අපි වඩාගෙන වඩාගෙන යන්නට ඕනේ ಗುಣ නැන දෙක. ඒ දෙක තමයි බල මේ කෙනෙක්ගේ කේන්දරයක බලවත් වෙන්න ඕනේ. දැන් මිනිස්සෙක් කියලා ඉන්නවා නම් එයා බුද්ධිමත් වෙලා එයා හොඳට නුවණ අදා ගන්නවා නම් එයාගේ ගුණගරුකභාවය අදා ගන්නවා නම් එයා පයින් ගියත් හොඳ මනුස්සෙක් පැජරෝයකේ ගියත් හොඳ මනුස්සෙක් වාහනයකින් බාහිර දේවල්නේ තමන්ගේ කේන්දරය. මම හැමෝටම කියන්නේ ඒකයි මනුස්සෙක් කියලා ඉන්න වාසනාව කරගෙන ඇවිල්ලා තියෙන්නේ. අවාසනාව වාසනාව තීරණය කරගන්නවා මේ ලෝකේ කරන වැඩින්. මේ ලෝකෙට ඇවිල්ලා කරන වැඩ තියෙනවනේ මිනිස්සු. වැඩි හරියක් කරන්නේ අවඩ සාධාරණ කරන. එහෙම කළා පෙරපව් විපාක දෙන කාලෙදි කේන්දරය හරන් උස්සන් ඇවිල්ලා අහනවා මට විපාක. ඉතින් විපාක නේන තමන්නේ කරගෙන තියෙන්නේ. දැන් තමන් උපන්දා ඉඳලා බලන්නකො මනුස්සයෙකු කෙරෙහි හොඳ
द्वेषे कटयुतु मैत्री सागतो कटयुतु करनवा सत्व करुणा वटगतु कटयुतु करनवा ना सत्व मरण अनुबल नोदेनवा ना तमंगे देमोपियंट हावेन पेलेकी सिटिनवा ना अंतर अड्डु तरमे एक शिक्षा पद एकक हो देकक हो तमंट रकगन्न तमंट कियन्न पुलुवन ना मम मेक नोकडवाम रकगिन किला एकदया एक सत्यक्रिया नंग गन्न पुलुवा ने समहरक केलावट अपी अहला तेना दैन मुसावादा वेरमाले सिक्कापतन कियने मुसा बस दोडन्न एपा कियने हबे समहरक कियन्न पुलुवा मे मन ए बोरुवा किव्वट काटवत हानियक वेन्न नै कियला ने ए वागे एवत बोरुवा कियन्न होद नै नेद दैन बुदुहाम सम्र प्रयोग तियना सम्र प्रयोगय पापयक वेन्न नै केने बोरुवा कियन्न पुलुवा कावर केने के विभागेन गलव गन्न दैन सम्र प्रयोग बुदु पियान वांसित कियला नंद कुमारेर मोकद्द किवे जगत महात्म्य අපිට ලැබිලා තියෙන කාලය වේලාව කෙමෙන් කෙමෙන් ගෙවි යනවා තව විනාඩි දෙකක් වගේ සුළු කාලයක් තියෙන්නේ මම හිතනවා දැන් මේ සියලු කාරණා අපි කතා කර පෙර භවයේ කරපු karma අනුව අපිට මේ භවයේ ගෙවන්නට සිද්ධ වෙනවා සහ අපි අකුසල් වලට යොමු වෙනවා අපි කොච්චර මිනිස්සෙක් වෙලා ඉදීම පිනක් වුණාට අපි අකුසලයේ අපි මේ විදිහට මොනවා හරි යම් කිසි ආකාරයකින් ගෙවා දෙමන හැබැයි මේකට පිළියම් තියෙනවනේ ජගත් මහත්මයා අපි කිව්වේ අපි මම හිතන්නේ ඒක පොඩ්ඩක් ගැඹුරෙන් මේ ලැබෙන අවස්ථාවෙන් අපි निरंतर තවගේ ඉරියව්වා සිතුවිලි මාරු කරන එක තමයි සැප කියන්නේ දුක වහගන්න එක. එතකොට මේක මේ සත්‍ය දැකලා කෙනෙක් මේ ලෝකේ අසාරයි කියලා දකින්නට ඕනේ. ගහයන්ට මොනවා කරන්නේ? ගහය මොනවා කරන්නේ? තවන්න ගහණය කරගන්න හැමදේම. දයානුකම්පාවෙන් බලන්න හැමෝම දිහා. මේ ලෝකේ අසාරය වෙනසලා විපර්ණාම වෙලා තව කාලෙකින් මෙයා නැති වෙලා විනාශ වෙලා යන දෙයක්. එහෙමනම් මම එයාට වෛර කරලා වැඩක් නැහැ. ඒක දැකලා මෛත්‍රික මෛත්‍රිය ඇති කරගන්න සමාජය කරලා දයානුකම්පාවෙන් බලන්න හැමෝම දිහා. විශේෂයෙන්ම සත්වඝාතනයෙන් වළකින්න සත්වඝාතනයේ ප්‍රධානයි හැම දෙයකම මේ රටේ පානාතිපාතා වීරමණී කියන හැමදාම කියනවා කරුණාකර ඉල්ලීමක් කරනවා ගව ඝාතනය කියන එක දැන්වත් මේ රටේ ටික කාලයකට හරි නතර කරන්න කළොත් Tamanට බලාගත්ත හැකි අපිට විපාක කොහොමද වෙනස් වෙන හැටි කියලා මොකද සත්තුන්ගේ අඳුනාව ලහන්න කවුරුවක්වත් නැහැ දැන් මිනිස්සුන්ගේ අඳුනාව ලහන්නත් කවුරුවත් ඇති වෙනවා මේ විදිහට ගියොත් එතකොට තමන්මයි කරගන්නේ ග්‍රහයන් නෙමෙයි විශ්වයන් නෙමෙයි තමාම තමයි තමාගේ ගැලුම්ක. ඔව්. ඉතින් මේ කාරණා ඔබට බොහෝ තරයේ ඔබේ මනසේ තියාගන්නට කියලා අපි ආරාධනා කරනවා. මොකද විශේෂයෙන්ම මේ ලැබෙන්නේ වෙසක් මාසය නිසා බොහොම සදහසිතින් කාලය ගත කරන්න අනුන්ට මෛත්‍රී කරන්න වෛර කරන්න එපා. බොහොම සදහවත් ඔබේ ජීවිතය ගත කරන්න. එතකොට ඔබට ඔබේ ජීවිතයේ යහපත් ප්‍රතිඵල ලැබේ. ජගත් මහත්මයා කියන ආකාරයෙන්. ඉතින් ඔබට මා සඳහන් කරන්නම් ජගත් මහත්මයාගේ දුරකථන අංකය 0112 617 215. ඒ වගේම තවත් දුරකථන අංකයක් තියෙනවා. जगत महात्मी प्रवीण ज्योतिर्वेदी सह गृह वास्तुवेदी प्रवीण रूपहणी माध्यवेदी जगत कुमार महात्मा तवा दिन हम बलापुर आय भवान शुभ दवास दिन सह प्रवृत्ति वीडियो गन मुलिन में देने गन में मसीनों क्लिक करना।